ඒ සම්බන්ධයෙන් CCTV දර්ශන සහ වෙනත් සාක්ෂිකරුවන් ඔස්සේ අපි තොරතුරු ලබාගෙන නිවැරදි ගමන් මාර්ගය කුමක්ද කියන කාරණයත් ඒ හරහා යම් කිසි ආකාරයකට මේ කොරෝනා වෛරසය පැතිරීමට අවස්ථාවක් තිබුණාද යන්න පිළිබඳවත් විමර්ශනය කරන්නේ මේ දක්වා අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව තර්ජනයක් ඇති වෙන ආකාරයේ තොරතුරු අනාවරණය වෙලා නැහැ. ඔහු පාපැදියක් නිවසකින් සොරකම් කරගෙන ගිය බවට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඔහු රෝහලෙන් පැන යන අවස්ථාවේදී ඇඳගෙන සිටි ඇඳුම් මාරු කරලා වෙනත් ඇඳුම් කරා නිවසකින් සොරකම් කරගෙන ඇඳගෙන ගිය බවත් වාර්තා වෙලා තියෙනවා. එය අනුව මෙම් පුද්ගලයා ගමන් ගත් හල්දෙනී ප්‍රදේශයේ ස්ථාන පිරිසිදු කර විෂබීජානුහරණය කිරීමට අද පියවර ගැනුණා. ඒ වැලිකඩ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ සහ පොලිසියේ දායකත්වයෙන් පලා ගිය පුද්ගලයා ඇඳුම් සොරාගත් නිවසේ සාමාජිකයන්ට ස්වයං නිරෝධායනය සඳහා යොමු වන ලෙසයි උපදෙස් දී ඇත්තේ. මේ අතර COVID-19 රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරන සියලු රෝහල්වල ආරක්ෂාව තර කිරීමටද පියවරගෙන තිබෙනවා. ආරක්ෂක නිලධාරීන් සමග සම්බන්ධීකරණය වෙමින් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී තිබෙනවා. යනවා IDH රෝහල ආරක්ෂක නිලධාරීන් ඒකාබද්ධව ශ්‍රී ලංකා පොලිසියයි හමුදාවයි ඒකාබද්ධව නිලධාරීන් 30 නවදෙනෙකුගේ පමණ ආරක්ෂාවක් යොදවලා තියෙනවා. වැලිකන්ද රෝහලේ යුද හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුළුව නිලධාරීන් 40කගේ පමණ ආරක්ෂාවක් යොදවලා තියෙනවා. යුද හමුදා නිලධාරීන් 18 දෙනෙක් එතන යොදවලා තියෙනවා. මුල්ලේරියා මූලික රෝහලේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සමග ඒකාබද්ධව පොලිස් නිලධාරීන් රාජකාරිය යොදවලා තියෙනවා. මිගම් මූලික රෝහලේදී පොලිස් නිලධාරීන්ට අමතරව ගුවන් හමුදා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවලා තියෙනවා. අද මෙරටින් COVID-19 රෝගීන් සිව් දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් සියලු දෙනා ඉන්දියාවේ චෙන්නයි සිට මෙරට පැමිණි පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යාංශයේ පැවසුවේ. COVID-19 රෝගයේ වැළඳුණු පිරිසෙන් 2103 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. එය ප්‍රතිශතයක් ලෙස 75.97%. 654 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.